Yeah, do. ෂා, ඒ බලපංකෝ බං. සාරිය ඇඳලා හිමීට අඩිය තියන්න හරියට උඹරි ලතා වගේ යා. ඒ වට ගුරියෙලි. අරෝ කඳා. මොකද බලන්නේ? ඒ මිනිහ අසංකේත උරිල්ලක් නම් කොහොමද මෙයාගේ gana අපිත් එක්ක සිතා කතා කරලා යමුකෝ ඒ දැස්ක නංගිත් දන්නේ නැ නේපා ඒක නේපා අහඟු බම් පැද්දිල්ල මරු පස්සා ෂා ඒකම තමයි බං කියන්නේ. මට සිතේ බලපන්. ඒ මේකල්ල මම කතා කරා. ඔයද මේ හදිස්සියෙම යන්නේ? මට යන්න දෙනවා. හරි අපි කොහෙන් හරි ගිහලා පොඩ්ඩක් කතා කර කර ඉඳලා යන්න. මං එකපාරක් කිව්වා නේද? මට යන්න දෙනවා. ඒක අංකපා. බෑග් අතේතර. හරි මම යන්න දෙන්නේ නැති වුණත් කොල්ලෙක් නේද? වල්ලෙක් වෙනකෝ ඉන්නවා. අම්මට මතකද මගේ ශිෂ්‍යත්ව පන්තියේ හිටිය නිමාලිය? අර මහරගම හිටිය ළමයා නේද? එයා තමයි. එයා දැන් ටීචර් කෙනෙක්ලු. ආ මේ ළඟද වැඩ කරන්නේ? ඔව්. ඔන්න අවුරුදු ගානකට පස්සේ මන්ට එයාව ගිය සතියේ හම්බුණා. එයාද දවල්ට එනවා අපේ ගෙදර. ආ එන හැටත් එක්ක මොනවාරි හදන්න වෙයි නේද? හදන්න. මන් දුන්න බං උඩ තර විසෙක් වෙන්න. ඉවසනවා කියලා හැමදාම ඉවසන්න බෑනේ. අනික අපි කට වහගෙන හිටියම උන් හිතන්නේ අපිට කිසි හයියක් නැහැ කියලා. මන් නම් කියන්නේ හොඳම වැඩේ. වගේ අසහනකාරයන්ට කුඩෙන් නෙමෙයි බං ගහන්න ඕනේ. මොම් වගේ හිටියනම් කල් ගෙඩියක් අරගෙන තල්නෝකගේ හොම්බ. හේ යතින් බැලුවම අපේ අයියල එන රත්තරම් බං. ඔහෙදිති. බට පින නැ නේ අපේ අය වගේ කොල්ලෙක් දාගන්න. ඔව් උඹට කොල්ලෙක් දාන්න. ආ නිමාලි, ඔය දැකලා නැ නේ මේ ඉන්නේ අපේ අයියා. අයියා? ඔව්. අයියෝල කලින් දන්නවද? දන්නවා දන්නවා. හොඳට දන්නවා. මං වට මෙච්චර වෙලා කී කී හිටියේ, ඒ මෙයාගෙන තමයි. ඔබ කෙරෙහි ඔබගේ සමීපතමයන්ගේ සිත් තුළ පවතින ප්‍රතිරූපය එලෙසින් සමාජ ඉදිරියේද පවත්වා ගන්න. කාන්තාවන්ගේ ශරීර අවයවයන්ට උසුළු විසුළු කිරීමට හෝ අපහාස කිරීමට ඔබට කිසිදු අයිතියක් නැත. සෑම විටම කාන්තාවන්ට ගරු කිරීමට පුරුදු වන්න.